Welcome back to my YouTube channel. Local hemover ma aadharam piliganna mage YouTube channel ekata. Itin ada api katha karanna yanne menna meka gana. Me mokadda kiyala samahara vita ogollo danna athi. Itin meka thamai one step hair dryer eka. Itin kiyannone meke version dekak thiyena. Meka parana version eka. Meke aluth ekke color eka red color thiyenne. ඒ වගේම තමයි ඒක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් දෙකකට වෙන් කරලා travel friendly විදියට තමයි ඒක ගොඩක් හදලා තියෙන්නේ. මේකට වඩා බරින් අඩුයි. ඒත් මම දෙකෙන් මොකක්ද ගන්න කියලා හිත හිත බල බල ඉන්නකොට reviews වල ගොඩක් අය කියලා තිබ්බා. කොණ්ඩේ ගොඩක් ඒ කියන්නේ දිග අයට මේක තමයි ගොඩක්ම හරියන එක කියලා. Make a price එක යුරෝ වලින් ගත්තොත් යුරෝ 50ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් මම හිතන විදිහට 20000ක් වගේ. ඉතින් මම මේකත් එක්කම ගත්තා Revlon එකේම hair treatment එක. ඉතින් මේක වෙනවා රුපියල් 4700ක් වගේ. මේකේ එක එක සුවඳවල් ಜಾති ගොඩක් තියෙනවා. මම ගත්තේ මේකේ classic එක මේකත් මාර්ම සුවඳයි. ඉතින් මට වගේ frizzy hair එකක් තියෙනවා නම් ඔයාට මේක ඉතින් ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ තමයි බ්‍රෂ් එක පෙන්නවා වගේ මේක Revlon එකේ ම ඔරිජිනල් බ්‍රෂ් එක. පැත්තේ තියෙනවා low heat එක, high heat එක ඊට පස්සේ fan එක තියෙනවා. මේ බ්‍රෂ් එකේ කෙඳි කෙඳි වගේ තියෙනවා. ඉතින් මේක පාවිච්චි කරන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද අර 50 තියෙන්නේ මේ වගේ round කෙඳි කෙඳි තියෙන. ඉතින් ඒවා මටත් use කරන්න බෑ. මොකද මම හරිම බයයි. මොකද කොණ්ඩේ ඒවා පැටලෙනවා. ඊට පස්සේ ගලව ගන්න බෑ. මම ඒක නිසා ඒවා use කරන්න දන්නේ නැහැ. ඉතින් මේක ගෙනාවු පළවෙනි දවසේ මම ටිකක් බයෙන් පාවිච්චි කරේ. ඒ දැන් නම් ඕන විදියකට මේක use කරන්න පුළුවන්. මේක හදලා තියෙන විදියට කොණ්ඩේ පැටලෙන්නේ නැහැ. ඒ හීට් එක ගොඩාක් control වෙලා එන්නේ. ලොකු හීට් එකක් එන්නේ නැහැ. කොච්චර ඔළුව ළඟ තියාගෙන ඇල්ලුවත්. ඒ වගේම තමයි කොණ්ඩේ හැමතිස්සෙම iron කරන්න ඕනේ නැහැ. මේකෙන් වේල ගත්තාම කොණ්ඩේ ඒකත් එක්කම iron වෙලා එනවා. තුන්වෙනි එක තමයි කොණ්ඩෙට හොඳ volume එකක් එනවා මේ බ්‍රෂ් එකෙන්. ඔගොල්ලෝ duplicate ඒවා use කරනවා නම්, ඒ කියන්නේ Revlon brand එකේ නැතුව වෙන වෙන ඒවා use කරනවා නම් පරිස්සම් වෙන්න. මොකද අපි කොණ්ඩේ සාමාන්‍යයෙන් ටිකක් තෙතර තියෙනකොට තමයි මේක use කරන්නේ. එතකොට වතුරත් එක්ක ගිහිල්ලා ඒවා leak වෙන්න පුළුවන්. එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා පාවිච්චි කරනකොට හරියට හොයලා බලලා පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඊයන් හෙනම් බලන්න කොහොමද මේක පාවිච්චි කරගන්නේ කියලා. ඒ දැන් කොණ්ඩේ මම හොදගෙන ආවා. කොණ්ඩේ හොදගෙන ඇවිල්ලා මතක තියාගන්න මේක අල්ලන්න ඕනේ නාලා ඉවර වෙලා කොණ්ඩේ 180ක් විතර වේලුනාට පස්සේ. ඉතින් මම ඉස්සෙල්ලාම කොණ්ඩේ තුනකට බෙදා ගන්නවා. ඊට පස්සේ මම කොණ්ඩේ ස්ප්‍රේ කර ගන්නවා. ඊට පස්සේ ඕගලොන්ගේ කොණ්ඩේ ගොඩක් ගැට ගැහිච්ච කොණ්ඩක් වගේ නම් තියෙන්නේ ඉස්සෙල්ලා කොණ්ඩේ 50ෙන් පීරගෙන ඉන්න. නැත්තම් කොහොමත් ඉතින් මේ බ්‍රෂ් එකෙන් කොණ්ඩේ දෙපාරක් මේ විදියට පීරගන්න. ඉතින් ඊට පස්සේ කොණ්ඩේ මේ විදියට section by section කරගෙන යන්න තමයි තියෙන්නේ. ඔක්කා කොණ්ඩේ ඉවර වෙලා මුල් ටිකට ආවට පස්සේ කොණ්ඩේ ඉස්සරහ ටික මට තව ටිකක් වොලියුම් එක ගන්න ඕන නිසා මම මේ විදියට කොණ්ඩේ අපහු අරගෙන මෙහෙම හදා ගන්නවා. ඒක මට මාරම ප්‍රයෝජනවත් දෙයක් මේක ඉතින්. ඇත්තටම කියනවා නම් වාගේ කොණ්ඩේ කොටයි නම් මේකේ රිසල්ට් එක මීට වඩා වොලියුම් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ මේක පාවිච්චි කරාට පස්සේ මම ඇත්තටම මාරාසේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක 3 in 1 කොණ්ඩේ වේලෙනවා. කොණ්ඩේ ආපහු මේක ඇල්ලුවට පස්සේ අයන් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ කොණ්ඩේ වොලියුම් එක අරගන්න පුළුවන් හොඳට. ඒක
I will enjoy this video. Bye bye.